සුන්දරත්වයට පසු කලාව පිළිබඳ සංගාන්ධ මාලාවේ අවසන් සංවාදයේ සමග අද මේ එක්වන්නේ සුබුරි පරිදි අද දවසේ සාකච්ඡාවට පැමිණ තිනවා සම්විපක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් මට කියන්න කැමති මේ සුන්දරත්වයට පසු කලාව දීප්ති කුමාර ගුණරත්න විසින් සම්පාදනය කරපු පොත මේ කෘතිය අපි පසුගිය දවසක එළි දැක්වුවා මේ කෘතිය අවසාන කවරේ අවසාන කොටසේ අපි මේ ටෙක් දවස් කරපු වීඩියෝ වල ලින්ක් එකට අදාළව බාකෝඩ් එක තියෙනවා ඕන කෙනෙක්ට මේක ස්කෑන් කරලා බලන්න පුළුවන් අපි දැන්ට සංවාද 9ක් පවත්වා තිනවා අවසන් සංවාදය තමයි අද දවසේ දිගහැරෙන්නේ එතකොට ප්‍රවේශයක් විදිහට මම කියන්න කැමති දීතිගෙන් අහන්න පළවෙනි ගැටලුව විදිහට සර්ලිසම් කලාව ගැන සර්ලිසම් කලාව තමයි අපි මුලික කරගෙන කතා කරන්නේ අද සර්ලිසම් කලාවත් එක්ක සැලඩෝ ඩාලි රෙනේ මැඩ්‍රිඩ් වගේ කලාකරුවෝ ගැන සාකච්ඡා වෙනවා ඒකෙදි මේ කාලෙම තමයි මේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ජනප්‍රිය කතාවකට එන්නේ. එතකොට මම අහන්න කැමති දිත්තිගෙන් මේ සර්ලිසම් වල ඩාලිගේ ප්‍රවේශයයි සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය අතර යම් ගැටුමක් තියෙනවා. මේකේ සාකච්ඡාවල ඉතිහාසය දිහා බැලුවම කොහොමද මේ අර ඉස්පාඤ්ඤ මිනිස්යාගේ තියෙන ඒ සංස්කෘතික ලක්ෂණයි මේ සර්ලිසම් කලාවයි එතකොට ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය කියන එක කොහොමද මේ අපි සාකච්ඡාවට ගන්න කියන එක. ඔව් අපි මම හිතන්නේ කලින් සාකච්ඡාවේදී මම හිතන්නේ අපි මේ පොත එළියට දාපු දවසේ සාකච්ඡාවේදී අපි අර කලා ඉතිහාසය හෙගල් විසින් කලාවේ ඉතිහාසය ලකුණු කරපු විදිහක් තිබුණා මට ගැති සිම්බොලික් ආට් එතකොට ක්ලාසිකල් ආට් ඊට පස්සේ මොඩර්න් ආට් කියලා ඒකේ අර මෙහෙම යම්කිසි ආකාරයකට ඒකේ අර සබ්ස්ටන්ස් එක ක්‍රමානුකූලව මේ ඉස්සරහට එනකොට කියන්නේ අර අර අපි ගොත් එහෙම නිකන් අර සර්පෙක් තමන්ගේ හැව අරිනවා වගේ සබ්ස්ටන්ස් එක අතර අතර එන්නේ. ඒතර ඒක තමයි යා කියවන්නේ මේ මෙහෙම ඉතිහාසයේ ගමන් මාර්ගයක් හැටියට. ඒක දියුණුව කියන එක නෙවෙයි යා ගන්නේ අර ඉන ලොජික් එක. ඒතර ඒකේ අපි ලකුණු කරපු එකේ ආර්ට් වර්ග ටික මම හිතන්නේ දා දේශනයක තියෙනවා. මම සාරාංශගත කරොත් ඒකේ කියන්නේ මේ මෙහෙම මොඩර්න් ආර්ට් වල තමයි ආත්ම මූලිකත්වයේ වැඩිම ප්‍රකාශයටපත් වෙන්නේ කියලා. කියන්නේ සබ්ජෙක්ටිවිටි එක වැඩිම ප්‍රකාශයටපත් වෙන්නේ මේ සිනමාව වගේ පැත්තක කියන එක සිනමාව එතකොට ඉදිරින් පස්සේ TV ආට් ඒ වගේ වෙයි. එතකොට උතරේදී අපිට මූලධර්මයක් හැටියට අපිට කියන්න පුළුවන් පොදුවේ කලාව කියන එක සහ මනෝවිශේෂණය කියන එකේ ඊට පස්සේ අපි සිනමාව ගත්තොත් අපි දන්නවා දැන් 1890 ගණන් 1890 ගණන් වල අග වගේ තමයි අවිඥානය හොයාගන්නේ ඒ එක්කම තමයි චිත්‍ර පළවෙනියම ලුමිය සහෝදරවරු චිත්‍රපටි කලාවට ගන්න. ඒතර ඒ දෙක අතර සම්බන්ධය මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න වෙන්නේ මේ ඒ කියන්නේ ආර්ට් වල මේ ආත්ම මූලිකත්වයේ ප්‍රකාශ වන ආකෘතිය කියන එක තමයි ආර්ට් කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මොකක් හරි මූර්තියක් ගත්තම ඒකේ මේ අඩුවෙන් තමයි ප්‍රකාශ වෙන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව මෙහාට ටික කලාව සහ මේ පාලන තන්ත්‍ර වෙනස් වෙනකොට කලාකරුවා වඩා වඩා නිදහස් වෙනවා. මේ තමගේ ආත්ම මූලිකත්වයේ මේ ඇතිපදෙන් තමයි ප්‍රකාශ කරන්න වෙනවා. ඕක තමයි මූලධර්මය. හැබැයි ලැකාන්ගේ මූලධර්ම ටික සාකච්ඡා කරනකොට අපිට තේරෙන එකක් තමයි ඔය සරලිස් එහෙම නැත්නම් අධිතාත්විකවාදී කියලා කියනකොට මේ සාමාන්‍යයෙන් ඒ අවිඥානික ප්‍රකාශ වීම කියන එක තමයි ඒ කියන්නේ අවිඥානය කියන එක මේ සැලදුර්දාලි වගේ කෙනෙක් හිතුවේ නිකන් ඒක ඇත්තටම මේ ඔය ඩ්‍රාමා ඒ ඔක්කොම එකතු කරලා තමයි කතා කරේ ආටෝ කියලා මේ නළුවෙක් සහ මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හිටියා ජීන් මේ ආටෝ කියලා. එතකොට එයා මේ එයා කිව්ව දෙයක් තමයි රඟපාන්න එපා නළු ඒගොල්ලෝ එයාගේ මේ නළු ඇක්ටිං තියරි එක තමයි මේ රඟපාන්න එපා මේ අවිඥාණයට රඟපාන්න දෙන්න කියලා. එතකොට අපිට පැහැදිලි ඇති එතන ඒ කියන්නේ හැඟුම්කාරකේ තර්කණ. ඒ කියන්නේ හැඟුමක් බවට පත් කරන්න එපා කියන එක කියන්නේ ආට්. ඒතර ඕකම තමයි සැලදොර මේ ඩාලි චිත්‍රාදෙනකොට කිව්වේ මේ මෙහෙවන්න යන්න එපා චිත්‍රයේ සවිඥානික තලයක මෙන්න මෙහෙමයි මේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ මෙහෙව්වේ ෆ්‍රැන්කෝ පරදිනවා වමට අන්න ඒ වගේ කියලා අඳින්න එපා. එන දෙයට එන්න දෙන්න කියලා. ඒතකොට එහෙම තමයි යාගේ අර
අතාර්කික කිසිම සම්බන්ධයක් නැති හැඟුම්කාරක අතර සම්බන්ධයක් හැටියට සැලදුර්දාර්ගික චිත්‍ර බැලුවොත් අපිට පැහැදිලි වෙනවා. ඒකේ ඒ චිත්‍රවල තියෙන මූලික ලක්ෂණය තමයි ලොජික් ඔෆ් සිග්නිෆයි නැත්නම් හැඟුම්කාරකේ තර්කණය. කිසිම හැඟුමක් නැහැ. ඔල්ලෝසුවක් තියෙනවා දෙකට නැවිලා. රෙද්දක් වගේ. ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ලැකාන්ගේ මනුෂ්‍යශීලී භාෂාවෙන් අපි කිව්වොත් එහෙම ඔය යුගය කියලා කියන්නේ අවිඥාණය හැටියට අර ආත්මමූලිකත්වය ප්‍රකාශ වෙන යුගය. ඒකට නියුරොටික් ආර්ට් කියලා කියනවා. ඊට පස්සේ තව ටිකක් දියුණු වෙනකොට අපි දන්නවා සයිකල් ලැකානියන් සයිකල්නලිසිස් ෆ්‍රොයිඩියන් සයිකල්නලිසිස් අතර ගන්නකොට ඊට පස්සේ වෙනකොට අපි දන්නවා මේ 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 සිනමා ආර්ට් වර්ධනය වුණාට පස්සේ පේන්ටිං වලට පස්සේ මේ ෆැන්ටසි කියන එක තමයි එන්නේ. එතකොට ෆැන්ටසි කියන එක එනවා කියලා කියන්නේ එක්ස්ටර්නලයිස් වෙනවා කියන එක. ඒ කියන්නේ පර්වර්ෂන්. ඒ පර්වර්ට් ආර්ට් කියන එක එනවා අපි දන්නවා. එතකොට කලින් නියුරොටික් නා. ඊට පස්සේ අවසාන වශයෙන් එනවා ජොයිස් ජේම්ස් ජොයිස් සරහා මේ 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 මොන්ස්ට්‍රේෂන් කියලා කියනවා අද්භූතකරණය නැත්තම් සයිකෝසිස් කියන එක. එතකොට ඔබට පැහැදිලි ඇති අර අන්තිම එක අන්තිමට ආර්ට් ෆෝම් එක එන්නේ සයිකෝසිස් කියන එක. එතකොට ඒ සයිකෝසිස් කියන මේ මේ ආර්ට් ෆෝම් එක ඇතුළේ තියෙන්නේ ආත්ම මූලිකත්වය ඉතාම මේ පුද්ගලිකව ප්‍රකාශ වීම. අනිත් හැම දෙයක් අනිත් ඊටසල ආර්ට් ෆෝම් දෙකේම තියෙනවා පොඩි මිශ්‍රණයක්. සමාජය සහ ආත්මමූලිකත්වය අතර මේකේ එහෙම නෙවෙයි. ජොයිස්ගේ යුලිසිස් වගේ නම කතාවක් ගත්තම කෙලින්ම සිග්නිෆයර් ලොජික් එකමයි තියෙන්නේ. එන්න කියවන්න අමාරුයි. පිනගන් වේක් කියලා තියෙනවා. ඒ ටික අමාරුයි. එතකොට අපිට පැහැදිලි වෙනවා 21 සියවස අවසාන වෙලා 21 සියවස එනකොට දැන් වෙනකොට මම හිතන්නේ මනුෂ්‍යශිනේ පැත්තේ බැලුවොත් ආර්ට් කියලා කියන්නේ මේ මේ සයිකොටික් මේ ප්‍රකාශ වීම. ඒ කියන්නේ සයිකෝසික ප්‍රකාශ වීම කියන්නේ. පොඩ්ඩින්ද ලකාන් දක්වා ඒක අපි කතා කරා. එතකොට මට අහන්න කැමතියි එතකොට මේ කාලේ ඉන්න දැන් මේ කාලේ ජනප්‍රිය කලාකරු පොප් ආටිස් කෙනෙක් කියන්නේ. එතකොට ලංකාවේ ඉන්න පොප් ආටිස්ලා නෙවෙයි මම කියන්නේ ඇන්ඩි වෝහල් වගේ කෙනෙක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මැඩෝනා ගන්න පුළුවන් ඒ කාලේ නම්. දැන් වෙනකොට ගන්න පුළුවන් ජෙෆ් කූන් වගේ කෙනෙක්, ඩොමින් හැඩ්ස් වගේ ඒ වගේ කලාකරුවෙක්ගේ ජීවිතයේ ජීවන පැවැත්ම ලයිෆ් ස්ටයිල් එක කොහොමද මේ වගේ කාලෙක වෙනස් වෙන්නේ කියලා මේ 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 තියෙන සංකීර්ණ තත්ත්වයත් එක්ක. ඒකේ ඒක අපේ රටේ උදාහරණයක් ගන්න පුළුවන්. ජෙෆ් කූන්ටම යන්නේ නැතුව අපිට මූලික වශයෙන් ඒ කියන්නේ මෙහෙමයි මේ කැපිටල් එක මේ මම හිතන්නේ ගෝලීයකරණය වුණා. ඒ කියන්නේ භූගෝලීය මට්ටමින් වර්ධනය වෙනකොට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි දැන් ඔය ඔය අපි හැම වෙලාවම කලාකරුවයි කලාකෘතියයි වෙන් කරනවානේ. මෙන්න ආර්ට්, මෙන්න ආර්ට් ආර්ට් වර්ක් එක, මෙන්න ආටිස්ට් කියලා. දැන් අපිට නමුත් තේරෙනවා අර මාකට් ඉකොනොමි එක දියුණු වෙනකොට අර ජනප්‍රිය සංස්කෘතිය සහ ඒ දේවල් වර්ධනය වෙනකොට මේ තවදුරටත් ඒ කියන්නේ අපේ අවිඥාණය ප්‍රකාශ වෙන්නේ නැහැ මේ සම්භාව්‍ය කලාවයි. සම්පූර්ණයෙන්ම අර අපේ අවිඥාණය ඇතුල් වෙනවා මේ පොප් ආර්ට් වලට. දැන් අපි ගමු උදාහරණයකට. දැන් එතෙන්ට ගියාම ආර්ට් ඒ කියන්නේ අපි තේරුම් ගත යුතුයි අර ඒ මට්ටමට වර්ධනය වුණාම මේ මාකට් ඉකොනොමිය එක කලා කෘතිය නෙවෙයි වැඩකට වෙන්නේ ආටිස්ට්ගේ ලයිෆ් එක. ඒ කියන්නේ ආටිස්ට්ගේ ලයිෆ් එක තමයි කැපිටල් එක සක් කරන්නේ, විකුණන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති නිකන් විහිළුවක් විකාරයක් වගේ පේනවා මේක සමහරවිට. නමුත් දැන් රංජන රාමනායක ගන්නකො රංජන රාමනායක කියන්නේ ආටිස්ට් විතවුට් ආර්ට් වර්ක්. ඒ කියන්නේ කලා කෘතියක් නැති කලා ජීවිතයක්. එතන බලන්න ඔහුට විකුණන්න වෙලා තියෙන හරි විගඩන් සහගතයි. ඒ කියන්නේ ඔහුට විකුණන්න වෙන්නේ එයාගේ ඇක්ෂන්. ඒ කියන්නේ එයාගේ ලයිෆ් ස්ටයිල් එක. ඒ කියන්නේ ලයිෆ් එක. ලයිෆ් වාහනේ බහිනවා. අලෝ නංගි මල්ලි කොහමද ඔයා මේව කනවද, ගස් ලැබු කනවද, රෝමිය කියලා අහනවා. ඊට පස්සේ ඕම යනවා. ඊට පස්සේ ගෑල් ළමෙක්ගේ කන විරිකනවා නේද? ගෑල් ළමෙක් යට තොල් කිස් එකක් දෙනවා. ඒක පෙන්නවා අන්න නංගි මාර නංගි කියලා. මේ දැන් මෙහින් මෙහෙම යනකොට මේක සයිකොටික් ආර්ට් එකක්. ඒ කියන්නේ මේක කිසිම තේරුමක් නැහැ. හැබැයි මේක වෛරල් වෙනවා. අර වෛරල් වෙනකොට ඔබට පැහැදිලි ඇති ඒක වැඩියෙන් බලන්න බලන්න මේ යූටියුබට සල්ලි හම්බ වෙනවා. එතකොට ඔය ඔය ප්‍රාග්ධන සමුච්චනේ ඔය වර්ධනීය තැනට ආවම අපිට පැහැදිලි වෙනවා මේ අර මම කියලා කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒ රංජන රාමනායක කියලා ආටිස්ට් කෙනෙක් නැහැ එතන. එතන තියෙන්නේ අර මොන්ස්ට්‍රෝසේෂන්. අර අපි ඉස්සල කිව්වේ අර අද්භූත මිනිහේ කියලා. ඒ අනේ එයාව තමයි සිස්ටම් එකට අවශ්‍ය වෙන ආර්ට් වර්ක් එක නෙවෙයි. ඒ ජෙෆ් කූන්ට යනකොටත් මම හිතන්නේ ඒක වෙන තලයක මෙච්චර විගඩන් සහගත නැති වුණාට මම හිතන්නේ අවසානයේ ජෙෆ් කූන් තමගේ කෘති පොළවේ ගහනවා අරව මේ වන්නේ දේ. එයාගේ තියෙනවා එෆර්ට් වෙන අර එයාගේ ටස් එක කරන ඒ හෙවන් සීරීස් එක. ඔව්. එතකොට ඒක ඉතින් බලන්න පුළුවන් කෙනෙකුට. මම අර මූලධර්ම කිව්වේ ඒ කියන්නේ මේ යුගයේ කියන්නේ ආර්ට් මාකට් වෙනවා කියනකොට ආර්ට් වර්ක් එක නෙවෙයි මාකට් වෙන්නේ. ඒ කියන්නේ ආර්ටිස්ට්
අපි දකින්නේ අපි පහුගිය කාලේ දැක්කනේ දුව අරගල සමයේම අඳින චිත්‍ර බලන්නේ නැහැනේ කවුරු බලන්නේ ආර්ටිස්ට් එයාගෙන් අහන්න ඇවිල්ලා ඔයා හුස්ම ගන්න ඔක්සිජන් දන්නේ වගේ යා ඒක පස්සේ ඔක්සිජන් ගැන කතා කරනවා මගේ කොණ්ඩේ පැහිලායි කියනවා සිගරට් එකක් තියෙනවද නැද්ද කියලා අහනවා ඉතින් ඊව තමයි අර ඒ විකුණන්න පුළුවන් ඒක හරි ලොකු වෙනසක් ඒ කියන්නේ ආර්ට් වර්ක් එක මොකද ආර්ට් වර්ක් එකක් ඉන්ටර්ප්‍රීට් කරන්න බෑ ඒව කරදර වැඩ ඒ කියන්නේ අයි ඉන්ටර්ප්‍රීට් කරන්න දැනුම ඕනේ කියවන්න ඕනේ හදාරන්න ඕනේ ඒව මොකක්වත් නැහැ නේ ආර්ටිස්ට් මොන හරි සයිකෝටික් විගඩමක් කරනවා ආර්ටිස්ට්ගේ සයිකෝටික් විගඩම විකුණනවා මාකට් එකේ පාරිභෝගික භාණ්ඩයක් හැටියට. ඒකට ලොකු වියද ලොකු ලොකුවට වියද මේ ලොකුවට ආදායම් උපද්දන්න පුළුවන් මේ පෝස්ට් මොඩර්න් ෆෝම් වලින්. ඒ කියන්නේ පෝස්ට් මොඩර්න් ෆෝම් කියන්නේ Facebook හරි නැත්නම් YouTube කියලා කියන්නේ සෝෂල් මීඩියානේ. සෝෂල් මීඩියා වලට අවශ්‍ය නේ වෙන්නේ මොන හරි කන්ටෙන්ට් එකනේ. ඒ කන්ටෙන්ට් එක එතකොට ආර්ට් වර්ක් එක නෙමෙයි එයාගේ ලයිෆ් එක. ඒතර එතනින් එහාට සූරා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ශ්‍රමය නෙමෙයි නේ සූරා කරන්නේ එතකොට. ඒක කන්සෙප්ට් එකනේ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ මේ දැන් ඉන්න ආර්ටිස්ලා විකුණන්නේ එයාව කොන්සෙප්ට් එකක් බවට පත් කිරීම. හොඳට බලන්න ඒ ඔය අය ඔය පුද්ගලයෝ කවුවත් ආර්ට් වර්ක් එකකට මහන්සි වෙන්නේ නැහැ. එයා බලන්නේ දැන් මේ සුමානේ රැවුල වවලා මෙහෙම අඹරලා හිටියා නම් එයා දන්නවා ඊළඟ සුමානේ මේක රැවුලට ගිනි තියන්න ඕනේ වගේ මොන හරි මෙතන ගුලියක් වගේ හදලා ඉවර වෙලා පෙන්නන්න ඕනේ. එතකොට තමයි ඊළඟ දවසේ බලන්නේ. අන්න එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ කියලා මම කියන්නේ. ඔබට පේනවා ඉතින් අපි ගත්තොත් අමාය අධිකාරිය. දැන් අමාය අධිකාරිය එක සතියක කියනවා රංජන් මොනවද මේ රංජන් මේ මොනවද කරන්නේ මේ කෝ මාත් එක්ක බුදිය ගන්න බොරුනේ මේ රංජන්ට බැරි වුණානේ මගේ මොන හරි කරන්න කියලා. හැබැයි ඊළඟ සතියේ අමාය අධිකාරිය කියලා රංජන් රාමනායක නටන තැනක නටනවා. කාට ලැජ්ජාව නැහැ අර හිමේ නැහැ. එතකොට අපි පැහැදිලි මේක මොඩර්න් ආර්ට් වල බැහැනේ ලැජ්ජයිනේ. අර ප්‍රොටෙස්ට් ආර්ට් එකක් තිබුණානේ විරුද්ධාකල්ප ඒව නෙවෙයි දැන් තියෙන්නේ. එයා අර විරෝධය පළ කරන්න පවා විකුණන්න. ඒ කියන්නේ අමාය අධිකාරිය විකුණන්නේ ආයේ කොහොමද තමයි අධිකාරිය කියන ආටිස් කෙනෙක් නෙවෙයි ආර්ට් එකක් නැහැ නේ. එයා විකුණන්නේ එයාගේ ලයිෆ් එක, ලයිෆ් ස්ටයිල් එක. එතකොට එහෙම නැත්නම් ලයිෆ් එක, ජීවිතය. ඒ ජීවිතේ තමයි මේ කට්ටිය බිලට ගන්න. ඒ කියන්නේ ලයික් හරි මොන හරි හાર્ට් හරි දානවා කියලා කියන්නේ මේ විව කෙනෙක් වෙනවා කියන්නේ මුදල් උපයව. අපි අවසාන සංවාදයේත් කතා කරා අර ධනවාදයේ පැමුණාට පස්සේ ඊළඟ සීවසේදී කලාවට මොනවද වෙන්නේ කියන එක. ඒකත් එක්ක මම අහන්න කැමතියි අර පරිකල්පනය සහ ඇබ්බැහි වීම හුදකලාව කියන සංකල්පත් එක්ක කොහොමද මේ ඊළඟ සීවසේදී කලාව වෙනස් වීමට බලපාන්නේ කියන එක. මේකේ පැහැදිලි දේ තමයි දැන් උතන සංවේදී කලාකරුවෝ කියලා කියන්නේ ඔන්න ඔය අපේ මේ ඉන නේචර් එක එහෙම නැත්නම් අපේ ඔය ඉන සබ්ස්ටන්ස් එකනේ සක් කරන්න හදන්නේ කැපිටල් එක. ඒකට විරෝධය දක්වීම. ඒ කියන්නේ උදාහරණයක් අපි දෙයි. මට මතක නැහැ රුසියාවේ ඉන්න පේන් ආටිස්ට් කෙනෙක් ඉන්නේ අර යවුෂණ ගෝස වලට ඇන ගහනවා අර එහෙම කෙනෙක්. අන්න ඒක තමයි ආටිස්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ එයා කොහොමඩවත් ඉඩ දෙන්නේ නැහැ මේ Tamange අභ්‍යන්තර ඉන ස්ට්‍රක්චර් එක ඒක සක් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට එතන තමයි ආටිස්ට් බිහි වෙන්නේ කියලා මං කියන්නේ 21 ක්‍රිසි වසරේ. හැබැයි ඒක හරි පේන්ෆුල්. ඒ කියන්නේ ඒකයි පේන් ආටිස්ට් කියලා කියන්නේ අර වේදනාව තමයි එයා වේදනාවෙන් තමයි නවත්තන්නේ. ඒ කියන්නේ එයා පෙන්වන්නේ මේ වගේ දෙයක් නේ. එයා කියන්නේ කැමරාවට එයා කියනවා ඔබට බෑ මාව සම්පූර්ණයෙන් පටිගත කරන්න. ඔබට පටිගත කරන්න බැරි වේදනාව මන් තුල තියෙනවා. ඒක එයා තමයි ආටිස්ට් කියලා. මම හිතන්නේ ඒක තමයි 21 ක්‍රිසි වසරේ මං හිතන්නේ ඉතුරු වෙන්න නියමිත මේ කලාත්මක ජීවිතේ. අපේ 43 1940 ගණන් වල 43 වගේ කණ්ඩායම් ඇති වෙනවා. ඒ වගේ කලාකාරයෝ දැන් ලයින් රෙඩ් ගත්තොත් ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රාග්ධනය කියන එක ගොඩක් ලොකුවට වර්ධනය වෙනවනේ. මේ වර්ධනය වීමත් එක්ක ඒ අර ආටිස්ට් ලැබෙනවා ඒ සාධීනත්වයක් එහෙම වැඩ කරන්න දිගටම. නමුත් මේ අද වෙනකොට මේ තත්ත්වය දුර්වල වෙලා තියෙනවා. එතකොට දැන් අද වෙනකොට කලාකාරෙක්ට පුළුවන් වෙලා තියෙන්නේ මොකක් හරි දැන් කොළු පිටියේ තියෙන වගේ මොඩර්න් ආර්ට් මියුසියම් එකක් වගේ එකක් ගනුදෙනු කරලා එහෙම නැත්නම් සස්කියා පෙනන්දු වගේ කෙනෙක් ගාව වැඩ කරලා එහෙම වුණොත් වෙනිස් බියනල් වගේ තැනකට යන්න පුළුවන්. ඉතින් ඒකට අර ඉංග්‍රීසි භාෂාවත් වැදගත් වෙනවා. නමුත් මේ 43 දී ඒ අයට අර තමන්ගේ උපතේදීම ඒගොල්ලෝ ඒ අර එලිට් ක්ලාස් එක නිසා මේ ඒ භාෂාව කියන එක ඒ දේවල් ළඟා කරගෙන තියෙනවා. මොකද්ද මේ අද වෙනකොට දැන් විශ්වවිද්‍යාල වගේ ආයතන වලින් බිහි වෙන අලුත් ශිෂ්‍ය කලාකරු විදිහට එළියට එනවා. ඒගොල්ලන්ට මොකද්ද අද දවසේ කරන්න පුළුවන්? මොකද්ද ඒගොල්ලන්ගේ ගැටලුව තියෙන්නේ ඉස්සරහට? මෙහෙමයි දැන් උතන 20 වෙනි සියවසේ මෙහෙම එනකොට
එතකොට අපි දන්නවා ඉංග්‍රීසින් අපේ අධිරාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙච්ච පවුල් ටිකනේ හැමදේම කරන්නේ දේශපාලනය. එතකොට ඔය අපි අද ප්‍රවිතිගත දේවල් කියලා කියන්නේ දේශපාලනය වෙනවා කලාව පුරා විද්‍යාව මේ ඕනි විෂයක් ගත්තම මුල් යුගයේ දොස්තරලා මේ කවුරු ගත්ත වෘත්තිකය ගත්තත් සියලු දෙනා ගත්තම යම් කිසි ආකාරයකට මේ ඒ කාලේ හැටියට ධනපති පන්ති සමාජිකයෝ. ඒතර දැන් පස්සේ වෙන්නේ මොකද මේ අධ්‍යාපනයේ හරහා මේ බොහෝ දෙනෙකුට මේවා පැතිරෙනවා අධ්‍යාපනයේ සහ රැකියාව හරහා. ඉතින් මම හිතන්නේ ඔය ආර්ට් වගේ දෙයක් එහෙම අර අධ්‍යාපනය සහ මේ රැකියාව හරහා මේ එහෙම වර්ධනය කරන්න බෑ. මොකද ඒකට අවශ්‍ය එක්ස්පීරියන්ස් ගොඩක් තියෙන්න එපේ. දැන් අරගොල්ලන්ට පවුල් සම්බන්ධතා, ලිබිඩෝ සම්බන්ධකම්, එතකොට ඉඩිපස් සංකීර්ණ මේ වගේ දේවල් බිහි වෙනවා පවුල් හැටියට ඉන්නකොට. දැන් අපි දන්නවා අධ්‍යාපනය හරහා ගම්බලින් ඕලගේ විශ්වවිද්‍යාලයට හරි කොහෙට හරි එන්න මිනිස්සු ගත්තම මොන ලිබිඩෝද කියලා ප්‍රශ්නයක් එනවා. ඊළඟට මේ මොන ඉඩිපස්ද, මොන ඉලෙක්ට්‍රා සංකීර්ණද නේද? දැන් ওই කැම්පස් එකට එන ගෑනු ළමයිකට ඉලෙක්ට්‍රා සංකීර්ණ දිනනවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? මොකද අපෙන් අහ අසනීපියක්ද කියලා. ඉතින් ඒව නැතුව බටහිර ඔය අපි හොඳයි කියන ආට් ඔක්කොම හැදිලා තින්නේ ඔය බූෂුවා මේ කොන්සෙප්ට් ඇතුලේනේ. ෆැමිලි ඒ වගේ මේ සංකල්ප ඇතුලේනේ. ඒ කියන්නේ අපි ගත්තොත් ෆ්‍රොයිඩියන් සංකල්ප ගත්තොත් ඒ ඔක්කොම තියෙන්නේ මේ මිඩල් ක්ලාස් එක ඇතුලේ. ඒතකොට දැන් මේ අය මිඩල් ක්ලාස් වෙන්නේ දැන් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ඔයාලා විශ්වවිද්‍යාලයට එන ගුරුවරයෙක් ගත්තාම ඒ ගුරුවරයෙක් විශාල නේද ලක්ෂ 100 කතර ගියක් හදලා ඉවරලා තව ලක්ෂ 75ක විතර ජපන් කාර්යයක් අරගෙන ඊට පස්සේ බැංකුවට විශාල ලෝන් එකක් ගෙවගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලන් කවදාවත් ඒගොල්ලන්ගේ ජීවිතේ ගත වෙන්නේ ආඩ් ඩියුල් කරන්නේ නෙවෙයි පවුලක් අලුතෙන් හදන්නේ. හැබැයි දැන් ඒ පවුල ඔය අතුරුගිරිය ඔය වගේ නිකන් රත්බලාන ඔය වගේ පොඩි වාටිවල දැන් පදිංචි වෙලා ඉන්නවනේ. ඔන්න ඔයෙන් ඈන්ගේ පවුල් වලින් හැදෙනවනේ ළමයි ටික. ඒගොල්ලන්ට සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේගොල්ලන්ට එහෙම වෙන්නේ නැහැ. මේගොල්ල කරන්න නියමිත වෙන්නේ තව ඔය ගේම් එක ප්ලේ කරලා විශ්වවිද්‍යාලේ තිබුණොත් හොඳයි නැති වුණොත් ඉරස්සා නැති වුණොත් මොනව වෙයිද දන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයක් ඇති වුණා බල්ගේරියාවේ. එක කාලෙක 89 මේ කොමියුනිස්ට් බිඳ වැටුණාට පස්සේ බල්ගේරියාවේ මහාචාර්යවරු විශාල ගාන රස්සාවල් නැතුව පාරට වැටුණා. සමහරු නයි නටවල රෝමියෝ කලන ජීවත් වුණා. ඉතින් ඒ මට දැම්ම කියන්න බෑ. ඕගොල්ලන්ගේ කැම්පස් වල වගේ ඉන්න මහාචාර්යවරු නයි නටවන කොයි කාලෙද කියලා කියන්න බෑ. හැබැයි මට කියන්නේ දෙන්නේ ගොඩක් කල් පරණ නැහැ. යන්නේ නැහැ. මොකද ඔවා තව ටික කල් යනකොට මං ඉතින් රිෆෝම් කරන්න නියමිතයි. එතකොට ඔය ඉන්න අය ඔක්කොටම රස්සා නැති වෙනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට මං හිතන්නේ මේ ඔය තියෙන්නේ නේද ජෝන් සිල්ලා එක ළඟ චිත්‍ර තියාගෙන ඉන්නේ රිලව් එක්ක රිලවත් නටවලා චිත්‍රකුත් තියුණලා ඉන්නේ. ඒක එතෙන්ට වැටෙනවා කියලා මම කියන්නේ ඉදිරි අවුරුදු 10 ඇතුළත. ඊට පස්සේ මධ්‍යම පන්තියක් පහළ වෙලා ඉතින් මම දන්නේ ඉතින් අවුරුදු 40-50ක් යන වැඩක් ඔය ඇහුවේ. දැන් මේ අයගෙන් නම් ලොකු ආට් බී වෙන්නේ නැහැ කියලා මම කියන්නේ රිලව් නටවනවා ඔය වගේ ඔය නයි නටවනවා රිලව් නටවනවා ඔය වගේ ඒවා ඇර නේ බැලුවම ඒන්සු දිහා බලන්න ඔය බැලුවම තේරෙනවා නේ ඒගොල්ලනේ අලුතෙන් මේ වෙල්ඩින් කරලා වගේ වෙල්ඩින් ෂොප් එකකින් එළියට ආවිල වගේනේ. ඒගොල්ලෝ ලෙක්චරස්ලා නෙමෙයි පිටරටක බටහිර රටක ෆයින් ආර්ට් ලෙක්චර් කෙනෙක් දිහා බලන්නකෝ. ඒගොල්ලෝ වෙනස් සම්පූර්ණේ. මේගොල්ලෝ දිහා බැලුවම අපිට පේනවා මේගොල්ලෝ මේ ඇල්ලපැත්තේ ඉඳලා ඇවිල්ලා මේ නයි නටවනවා කියලා කොළඹට ඇවිල්ලා අරිතික ගෝත්‍රිකයෝ මනස ගෝත්‍රිකයි. දැන් මම මේව කිව්වම තරහ වෙනවා. මට ඇති ප්‍රශ්නයක් නෑ. මම මොකද මම ඌ කැම්පස් එකට ඇවිල්ලා මේගොල්ලන්ගේ රස්සාවල් නැති කරන්න යන්නේ නෑනේ නේද? උපරිම කරන්න පුළුවන් ඔය කැම්පස් වල ඕන්නේ මන. ඉතාම දුප්පත් ඈත පවුල්වල මොනරාගල ඔගේ තැන්වල එන ගෑන් ළමයි මොඩයි ගෑන් ළමයි ඉන්නේ බඩු ගගා ඉන්න පුළුවන් ඕන. මෙන්න නම් මොනවක් කරන්න බෑ. ඇත්තටම ඉන්නවලු එහෙම මේ ගුරුවරයෙක් කැන්ටින් එකට ගියත් අත කණේ තියාගෙන මෙහෙම කල්පනා කරගෙන ඉන්නු ලක්ෂ 100ක ණයක් කරන්න මෙයා. මෙයා ලක්ෂ 100. එහෙනම් හොඳයි යාලා. තමාරු මන් දන්නේ නැහැ ඉන්නවා 200 ගත්තා. 200. ඔය 100යි අරන් තියෙනතන. ඔව් කියන්න. මෙයා ඉතින් මේ දැන් ගිහපු තැන කල්පනා කරන එකමලු කරන්නේ. ඉතින් දැන් අර මේ අයම තමයි දැන් අර ගුරු මේ විශ්වවිද්‍යාලේ. නෑ නෑ මම දැක්කා. දැන් ඔය කට්ටිය නේද අර ෆුටා කියලා සංවිධානයක බෙල්ල අර ටයි එකක් දාලා බෙල්ල විරිගල වගේ ඒ යකෝ දැනගනින් වැට් අඩු කරපන් අර ටැක්ස් අඩු කරපන් කියලා කෑගහන්නේ. දැන් මේ යකු මේ පරිභෝජනේ වැඩි කරගෙන ඩෙමෝපියන්ට කෝල් දාලා ඇහුවේ නෑනේ. මේ මිනිස්සු බොහොම අල්පෙච්චේ ඉදිරියට මුන් දැන් පොරවල් වුණා. ඌව කරන්නේ ගෑනු. මෙවල්ලල ඉන්න ගෑනු ඉන්නේ කන මිරිකල වුන්ට කියනවා මේ හදපම් මේ වගේ ගියා. තඩි ගියක් ඔය හැරි ගෙදර ඔය ඇල්ල හරි කොහේ හරි පැත්තකට ගියාම ගොඩක් ගෑනුන්ට හැදෙන ඔය වගේ පන්ති ඉන්නන්ට රෙස්ටුරන්ට් එකක් ගම මේ වගේ ගෙවල් හදන්න.
ඉතින් ඒ වගේ ගෙවල් හදන පොන්ඩ් එකක් දාලා පොඩි හරි මේ නාන්නේ නැහැ. නමුත් අර ඒ ඔන්නු ඒ වගේ කාලකන්ණි 70ක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල ගුරුවරු වෙලා තියෙන්නේ. ඔව් ඒ පවුල් වල ප්‍රශ්න මේ ජාතික ප්‍රශ්නයක් විදියට ඒක ජාතික ප්‍රශ්න හැටියට ගේනවා. ඕවා දැන් අපි දන්න නිසා මේ හරි තරහයි අපිත් එක්ක. ඒකයි මම කැම්පස් එකට ඉස්සරහට යන්නේවත් නැහැ. මොකද බොවිට මම ඌට මොකට හරි ආරාධනාවක් ලැබුණත් මම බොනේව වුණත් ගෙදරින් අරයි යන මොකද ඒවට වහදාලා දෙන්න තරම් කේන්තියක් තියෙන අපිත් එක්ක. ගොඩක් වෙලාට මේ මෙයයි කරලා තියෙන්නේ බත් පැකට් ඇදලා මම මම දැකලා තියෙන මගේ විශ්වවිද්‍යාල ජීවිතේම මේ සමහරු ඩීල්ලගේ කාර් හොදනවා. ආ ඒකනේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් වීම සඳහා ඩීල් යපු ඒ ඇකඩමික් ටයිම් එකේම නෑ මෙහෙමනේ මේගොල්ලන්ගේ මේ චින්තන પરම්පරාව ඇවිල්ලා තියෙන්නේ අර ගෙදර ගුරුනාංශයට ගිහිල්ලා අර වතුර ඇදලා මැටි ගහලා එහෙම එහෙමනේ මට කවුරු හරි කිව්වා විශ්වවිද්‍යාලෙක ඉන්නවා කියලා එක ගුරුවරයෙක් ඔය බෙර ගහන ගුරුවරයෙක්ද කොහෙද මම දැන් නැටු ගුරුවරයෙක් ගෙදරට ගිහිල්ලා උගන්වනවලු ඉතින් ඇත්තටම ගෑනු ළමයි පිරිමි ළමයි නේ ගෑනු ළමයි ඉතින් ප්‍රශ්නයක් නෑ මොකද මේගොල්ලෝ තාම විශ්වවිද්‍යාලවල නෙවෙයි ඉන්නේ ගුරුනාංශලානේ ඉන්නේ ඒතරු කර වගේ හරි ගුරුනාංශලාට ඒ කමටහ මේව කළා නේද ඒ ගුරු පඳුරු දීලා වැඳලා අනිත් එක ඕලෑ කැම්පස් එකේ මං හිතන්නේ ළමයි මේ ගුරු දැකම වඳිනවනේ ඔව් ඩාන්සින් පඩි පෙළවල් පුරාම වඳිනවා ඉතින් ඇත්තට පස්සේ මං ඇහුවා ඇයි කියලා ඒකනම් කිව්වා මෙහෙ තියෙන සාන්ති නිකේතනේ කියලා ඒක තමයි වඳින්නේ මං දන්නේ නැහැ ඒක මොකද්ද කියලා මේ හැබැයි බටහිර නිර්ණායක අනුව මං හිතන්නේ පොළු වලින් ගහලා එලවලා පිටරටින් මහාචාර්යරු ගෙනල්ලා මිසක් මේ මං කියන්නේ මේ ඉගෙන ගන්න යන්න මම කියන්නේ මේ ඔය ඩිග්‍රිය වැලියු නෑ යා මොකක් කරන්න බෑ මොකද දැන් ඔයත් දන්නවා ඉතින් තව පොඩි කාලෙකදී ගුරු වෘත්තිය ලැබෙන්නේ නෑ ඔබට ඒක පිරවල ඉවර වෙනවනේ ඉවර වුණාම ඉතින් ළමයිට ඉදිරි අවුරුදු 3-4දී ඔය 5 මේක අරගෙන යන ඇන්ට සාතිකේ මේ මොණ්ඩරාගල ගිහිල්ලා වැඩක් නෑ මොණ්ඩරාගල ගිහිල්ලා නෑ බුලත් ඉටි කඩයක් දා ගන්න පුළුවන් වෙන නම් මොනවක් කරන්න හම්බෙන්නේ නෑ ඒ නිසා මම ළමයි ඒගොල්ලන්ට කියන්නේ ඔය මම රොබෝ හරි මොනවා හරි ඉගෙන ගන්න කියන්නේ වෙන කෝස් එකක් කරන්න නැත්තම් නම් ඉතින් දෙයියන්ගේ පිටයි දැන් මේ මෙහෙම ලක්ෂ 100වල් අරගෙන තින්නේ ආට් ප්‍රොජෙක්ට් කරන්න නෙවෙයිනේ ඔව් නමුත් දැන් අපි දන්නවා යුරෝපයේ සමහර රටවල ලෑන්ස්ලේ කීප වගේ උදාහරණයක් ගත්තොත් මේගොල්ලෝ ලොකු ආට් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා සාමාන්‍යයෙන් මේ අපේ ටවුන් එකක් ටවුන් ඒරියා එකක් තරම් ලොකු භූමිවල ආට් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා දැන් විශාල ප්‍රාග්ධනයක් මේකට යට කරලානේ මේ අය කරන්නේ දැන් ඒ වගේ දැන් අපේ තියෙනවා මේ හාල් මුදලාලිලා නම් ඔය වගේ වැඩ කරලා තියෙනවා ඒක අපිට හොඳයි ඉතින් ඒක අපේ අර අපිට හැබැයි කවුරු හරි කෙනෙක් ඔගලගේ යුනිවර්සිටි ගුරුවරයෙක් අර මේ 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 මහින්ද රාජපක්ෂගේ ලොකු අර මූර්ති වගේක් අරගෙන කොන්තරත් එක ඒක ආට්වර්ක් හැටියට ගන්න නැද්ද? ඒ අපිට ගන්න බැරිද අර තඩි මූර්ති තැන් තැන් වල කොළඹයි හම්බන්තොට මාතන හම්බන්තොට නේද හම්බන්තොට පැත්තෙත් හදලා තියෙනවා. ඒ හැබැයි ඒ chance එකක් නේ ආව නේද ආට්වර්ක් කරනවනේ. හැබැයි යා කියන්නේ ඒව ආට්වර්ක් නෙවෙයිද? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ කවුද ගුරුවරයෙක්ගේ නම මතක නැහැ. දැන් මිනිහා හිත පොඩ හිරේ වැටෙන්නේ නේද? ඔව් ප්‍රොෆෙසර්. ප්‍රොෆෙසර්. ලංකාවේ පලිනාතාවට වෙන්නේ නැති මම ඉතින් ප්‍රොෆෙසර්ලා තිරේ යන නියමිත වෙලා තියෙන්නේ. ඔව්. එයාගේ ගුරුවරු තිරේ ගිහිල්ලා එයා තිරේ යන්න තමයි දැන් නියමිත වෙලා තියෙන්නේ. ඉස්සර. අර චිත්‍ර හොරකම් කළා නේද මොඩර්. එයාගේ ගුරුවරයා චිත්‍ර හොරකම් කළා. ආ. ඒ කියන්නේ පුදුමාකාර ආදර්ශයක් නේ දෙන්නේ ඇත්ත වශයෙන්ම මේ මහින්ද රාජපක්ෂලට හොරු හොරු කියලා බනිනවා. මම කියන්නේ මේක මාර කතන්දරේ පලිනාතාවට නෙමෙයි විශ්වවිද්‍යාල ගුරුවරු හොරු කියලා කියන්නේ නේ. හරි කමක් නැහැ. මම නෙමෙයි බෑ ඔයා කිව්වා. මම නෙවෙයි යා මමද මම දන්නේ නැහැ මමත් ඔතරතුරු දන්නේ නැහැ. ඉතින් කියන්නකෝ. ඔව්. එතකොට මේ දැන් අපේ කලාකාරයෙක්ට බැරිද අර දැන් හාල් මුදලාලි කෙනෙක්ට ගල් වැලි නැතුව හාල් දුන්නා වගේ අපේ කලාකාරයෝ ඔයා කියන ඩඩි සිරිසේන අර හාල් සුද්ධ කරලා හොඳට දෙනවනේ කන්න. ඔව්. ඒ වගේ අපේ කලාකාරයෙක්ට කෝටි දෙකක්වත් අඩුම තරමේ අර දෙන්න පුළුවන්. ආට් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න බැරි පුළුවන්. කොළඹ ඉස්කෝලේකට ගිහිල්ලා ඕගොල්ලන් කැම්පස් එකට එන්න ඕනේ. ඉතින් ඒ කොළඹ ඉස්කෝලේකට යන කෙනා ඕගොල්ලෝ කැම්පස් එකට එන්න එයා කෙලිම බර්ලින් හරි මේ නේද සෑන් ෆ්‍රැන්සිස්කෝ හරි යනවනේ. ඉතින් මම හිතන ඔතනින් නම් බිහි වෙන්නේ නැහැ. නමුත් ඔයා කියන කතාව හරි. ඒ කියන්නේ ඔයා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉහළ පන්තියේ කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වගේ ප්‍රොජෙක්ට් එකකට සල්ලි දාන්න පුළුවන් දෙයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් කලා රසිකයෙක්ට ගත්තොත් කවුද මේ 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 කවුද සුනිල් බණ්ඩාරනායක සල්ලි දාන්නේ මේ වගේ යම් කිසි ආට එන NGO සල්ලි ආරෝමියෝ දාලා ඔය පොඩි පොඩි ලොකු කලා ඒ කියන්නේ මෙහෙම එයාගේ ඒ කියන්නේ එයා එක කරන අර ඉම්ප්ලිමෙන්ටේෂන් කරන්න දන්නේ නැති හින්දා එයාගේ ව්‍යාපෘති ලොකු වෙන්නේ නැහැ. අත ඇත්තරම කවුරු හරි කෙනෙක් මම හිතන්නේ ඉදිරියේදී මේ ඒ පන්තිවල ඒ පන්තියෙන් තමයි එන්නේ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක්. බැරි ගමන් නැහැ. අපේ රටේ පුළුවන් වැඩක් කියලා මම කියන්නේ ඉස්සරහදී. ඔව් මම මොකද දීති මම ඒක අහන්නේ මොකද අපේ දැන් කලාකාරයෝ වෙනුව ලක්ෂ 30 40ක පේන්ටින් විකුණච්ච ගමන් මේගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ලයිෆ් අර ගෝල්ස් හරි කියලා සම්පූර්ණයි කියලා. අනිවාර්යයෙන්. සමහරු මම හිතන්නේ ලැන්ඩ්‍රෝ ජීප් ගන්න. ජීප් එක ගත්තාම ජීප් එකේ ෆොටෝ එකක් Facebook දානවා. ඔව් මොකද එයාගේ වයිෆ් යාට ගරු කරන්නේ චිත්‍ර ශිල්පියෙක් ඉඳන් නෙවෙයිනේ. අර ලැන්ඩ්‍රෝ ජීප් එක ගන්න ඉඳන් ඉතින් මේ මිනිස්සුත් හරි.
එමන්ස අපෙන් අහන්නේ වෙන මේ ප්‍රශ්නය. ඕයි චිත්‍ර විකුණලා ගෑණිකෙන් අනන්‍යතාවයක් ගන්නවද මේ ලෑන්ඩ් රෝ ජීප් එකක් පෙන්වනවා. මමනේ ගෙදර ඉන්නේ කියලා. ඒක තමයි යා කියන්නේ ඉතින්. එයාට ක්ලිෆර් වෙන්න ඕනේ. ඔව් ඒ මොන පිස්සුද මොන ඇන්ස්ල මේව මොනවත් තෝන්නේ. ඔව්. ඊළඟට ඇත්තටම මේ සාමාන්‍ය ගොයියෝනේ යන්නේ. සාමාන්‍ය අර අපි කියන්නේ ඔය කමත්වල ඉන්නේ ඉතින් ඒගොල්ලෝ මේ කලිසම් ඇඳලා සපත්තු දාලා කොල්බට ඇවිල්ලා. දැන් අපේ කැම්පස් වල ශාලිකා කියලා තියෙනවා ප්‍රොජෙක්ට් කියලා තියෙනවා ව්‍යාපෘති අවසානය කරනකොට හතරවෙනි අවුරුද්දේ ළමයි එහෙම ඉදිරිපත් කරන්නේ මට හැබැයි එක දෙයක් ෂුවර් තියෙනවා මේ දැන් ඉස්සර මාත් එක්ක මේ වගේ ප්‍රශ්න අහන අය ගැන මට ලොකු බයක් තිබුණා ඒ අහන කෙනා ඊළඟට විශ්වවිද්‍යාලේ ගුරුවරයෙක් වෙනවා ටක් ගාලා දැන් මට මතකයි අනුගණන් වල එහෙම ඔය චාමින්ද කියලා දැරිතයක් හිටියේ එයත් ඔයා වගේ ඔය හැබැයි එතකොට වීඩියෝ කැමරා නැහැ මේ මිනිහා ඔය ඩෙස්ක් වල ඉඳලා අම්බාන්ට බැන්න ඔය උයන්ගොඩට එහෙම ඒ බණ්ඩුවට මමත් බැන්නා. බැන්නා අන්තිමට මිනිහා මාර වැඩක් කරා ඊට අවුරුදු 15කට පස්සේ උයන්ගොඩට ගිහිල්ලා කිව්වා මම නෙවෙයි බැන්නේ දීප්ති කියලා. මිනිහා මාත් එක තරහා වුණා. දැන් මෙන්න ලෙක්චර් කෙනෙක් කියලා. හැබැයි මට දැන් ඔයාගෙන් තේරෙනවා ඔයා මේ විවෘතව බණිනවනේ දැන්. බණිනවා මේවා වීඩියෝත් එනවා. ඔයාව නම් කැම්පස් පැත්තකටවත් ගන්නෑ. ඉතින් ඒක මට බය නැතුව ඇත්ත එකතු වෙලා බණිනවා. මොකද මට ෂුවර් ඔයා මේ වැඩේ තාමින්ද කරපු බලු වැඩේ ඔයා කරන එකක් නෑ කියලා. අපේ ශාලිකා ප්‍රොජෙක්ට් වගේ ඒවා ඉදිරිපත් කරනකොට කලාකරු ඉන්නේ කියන්නේ ඒගොල්ලා කියනවලු මේ ඩීන්ලා ඇවිල්ලා මේ මේ ටෙක්චර් එක තමයි වැදගත් භාෂාව ප්‍රාථමික නෑ ටෙක්චර් එක කල එක වගේ තමයිලු වැදගත් වෙන්නේ කලාකෘතියේදී මේ ඉතින් අර අනාගත પરම්පරාවනේ උතනින් ඔය කියන්නේ ඔව් නොම ගෑ නෑ මෙහෙම දැන් අපි පොතේ ලියලා තියෙන ඉඳ කෙනෙකුට පොත අනාගත දවසක ගන්න පුළුවන් අරගෙන බලන්න ඔය මං හිතන්නේ මේ විශ්වවිද්‍යාල පුස්තකාල වලට එහෙම පොතාවන් බලන්න මම කියන්නේ ඔය කිව්ව චරිතය කියන දේ ඇත්තනම් දැන් අපි දන්නවා සන්නස්කල කියන සන්නස්කල මිනිහෙක් නිර්මාණය වීම ගැන එයා කතාවක් හදලා තියෙනවනේ. එයා හදලා තියෙන්නේ ඔන්න පොඩි එකෙක් ඉන්නවා. පොඩි එකාගේ බඩ පිරිලා දැන් මන්දපෝෂණයේ ඌට බඩ ලොකුයි. ඌ අත් දෙක දාගෙන දැන් ඇවිදගෙන මෙහෙම බඩ ගානවා. බඩ ගානකොට බඩ තැලෙනවා පොළොවට. තැලිච්ච ගමන් පණුවෙක් එනවා. පසපැත්තේ. දැන් ඔය ඒ තමයි ඒගොල්ලෝ හිතන ඒ අද්දකීම් වාදය. ඒ කියන්නේ සන්නස්කල හිතන්නේ මිනිහෙක්ව නිර්මාණය වෙන්නේ අද්දකීම් වලින් කියලා. හොඳම සන්නස්කලම උදාහරණයක් ඒක බොරු කියන්න. දැන් සන්නස්කල දැන් හැසිරෙන්නේ පසු කාලයේ අපේ නුයි තව කට්ටියකින් ගත්ත භාෂා ඥානය පාවිච්චි කරන එකද නැත්නම් මිනිහාර ගමේ ගොඩේ කතා කරපු ඊ මඤ්ඤම් මේ වරෙන් මේ පුතා වරෙන් තාත්තා පුතා මේ වරෙන් තාත්තා තෝ මොකද කරන්නේ ඒ භාෂාවද පාවිච්චි කරන්නේ නැත්නම් අර අපි කරන ව්‍යුහය වාග්විද්‍යාත්මකාරී අන්න ඒවද පාවිච්චි කරන්නේ. ඒකෝර අපිට පැහැදිලි නේ අද්දකීම් පස්සට අද්දකීම් නිෂේධනය වෙලා අනිතක රිට්‍රැක්ටිව්ලි මේක වෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ මේ කාලේ හිටපු සන්නස්කල දැන් ඇත්තෙත් නැහැ. එහෙම සන්නස්කල කෙනෙක් නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ ෆැන්ටසයිස් කරනවා එයා ගේස් එකක් මේ මාව දැකපන් කොළඹ වගේ කියලා. නේද? ඒ සන්නස්කල මම ඒ සන්නස්කල කිව්ව අර ඔයා කිව්ව පුද්ගලයා මම දන්නේ නැහැ ඇත්තට. මම දන්න පුතානේ සන්නස්කල පුතා. ඔව් සන්නස්කල මම දැක්ක මේ ළඟදී කොළඹ වටේම රවුමක් ගිහිල්ලා. රවුමක් දාන එකටත් ඕ ඉතින් කැමති කෙනෙකුට වාඩිලා මං අහන්නේ සන්නස්කලකින් මොනව ඉගෙන ගන්නද කොළඹකෙකුට කියලා. ගොන් කතා කියනවා. එතකොට සන්නස්කල කියන්නේ කට ඇරියෝ බොරු කියන්නේ. මට එයාගේ ඉස්සර වයිෆ්ම කිව්වා මේ උදේ යාම කතා බොරුවක් කියලා දවල් ආයේ යාම ඒ බොරුවට එයා රැවටිලා කියලා එයා කියනවලු මෙන්න මෙහෙම දෙයක්. අන්න ඒ වගේ. ඒක ප්‍රශ්නයක් නැහැ. සන්නස්කල බොරු කියන හින්දා තමයි ලස්සන එයා. මිනිහේ කෝණට වඩා බොරු කියනකොට එයා සුන්දරයි කියලා ලංකාවේ මිනිස්සු හිතන්නේ නැද්ද? හිතනවනේ. එතකොට මම කියන්නේ තව අවුරුදු 10ක් විතර යයි මිනිසුන්ට තේරුම් ගන්න ලංකාවේ මිනිසුන්ට භාෂාවෙන් තමයි හියුමන් සබ්ජෙක්ට් එක නිර්මාණය වෙන්නේ කියලා. පණුවන්ගෙන් නෙවෙයි කියලා. හරි ඊළඟට මට මේ දීත්‍යට පොඩි චෝදනාවක් කරන්න තියෙනවා. මේ කියන්නේ සමාජයෙන් ඉල්ලන චෝදනාවක්. ඔය ප්‍රගීත් රත්නායක සහ ඔය සුජිත් රත්නායක වගේ අයගේ කලා ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ නැවතුනේ සහ ඒ දීත්‍යත් එක වැඩ කරලා තමයි මේ මේගොල්ලන්ගේ කලා ජීවිතේ නැති වුනේ කියලා වගේ චෝදනා කරන සමහරු. සහ දීත්‍යකින් ඉගෙන ගත්ත අය කියලාත් කියන මේ අය. ඔව් මෙහෙම දෙයක් මම දන්නවා. මට ඔය මේ මගේ හිතතුන් නම් ඒකට කැමති නැහැ නම් කියනකොට ඒගොල්ලෝ මට කිව්ව දෙයක් තමයි මේ ඔය මගේ මාව සමීපව ආශ්‍රය කරන අය ඉන්නේ. ඒගොල්ල මේ කෑම වේල් උයාගෙන ගිහිල්ලා මේගොල්ලන්ට කෑම ගෙකින් දෙනවා කියලා. ඔයා කිව්ව ඔය සුජිත්ලට ප්‍රගිත්ලට එහෙම සිගරට් ගින් දෙනවලු පැකට් අරම මේවා කියලා. ඉතින් පස්සේ බලමු මම කල්පනා කරේ යකු මට වඩා හතල්ලයක් දෙනවනේ මගේ හිතවතුන් ගිහිල්ලා මේ යකුන්ට කියලා. ඉතින් අංක එක ඔබ අහුවේ ප්‍රශ්නේ මම මේගොල්ලන්ට උගන්ලා දෙනවා. නැත උගන්ලා මෙහෙමයි මගේ ඉගෙන ගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි නියන්නේ. මම මේ සාමාන්‍ය මිනිස්සේ. හැබැයි මේම දින මම පස්සේ කාලෙක දැනගත්තා මගේ ඉගෙන ගත්තා කියලා ගොම මේකට වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මිල කරන්න පුළුවන්. ඒක වෙන කතාවක්. දෙවෙනි එක තමයි මම නිසා ඔය විනාශ වෙනවා කියන එක.
මම අනේ මම නිසා විනාශ වෙන්න මේගොල්ලන්ට කන්නේ මේගොල්ල කන්නේ ආවියද ඒ ලංකාවේ කන්නේ ආභාවය නැති කරාම මේ කෙනෙකුට අර කියන්නේ අර එයාගේ ජීවිතය උදුරගත්තා එයාගේ කාන්තාභාවය ගත්තා අර කන්නේ ආභාවය කැඩුවා මෙහෙම කියනවනේ ඒ වගේ මේගොල්ල එහෙම අයද ඒ කියන්නේ දැන් කියන්නේ ප්‍රගීත් රත්නායක සුජිත් රත්නායක කියලා කියන්නේ කන්නේ ආභාවය ඇතිවිලා මල් ළඟට ආවා මම රේප් කරා කන්නේ ආභාවය නැති වෙලා ගියා ඊට පස්සේ ඒගොල්ලන්ට විවාහ වෙන්න බෑ තව කෙනෙක් එක්ක මොකද අපිරිසුදු වෙලා දීප්ති කියලා පිරිමියෙක් එක්ක බුදියලා දැන් ඉතින් ලේ ටික පෙන්වන්න බෑ ඊළඟ අයට එතකොට කවුරු ප්‍රසාද වදින්න ඒ වගේ අනාත වීමක් ගැනද කතා කරන්නේ මොකද්ද කතා කරන්නේ මේ පොඩි දරුවා මේ අරයට අභියෝග කරලා ෆොටෝ එකක් අදින්න එන්න කියලා චිත් අප්පා ෆොටෝ චිත්ත නෙවෙයි ෆොටෝ තරගයක් තිබුණා ඒ ෆොටෝ තරගයට ආවේ නැහැ කියලා මෙයා කියලා තිබුණා මේ උඹ දීප්තිගේ ෆොටෝ උත්තරගෙන වරෙන් කියවන්නේ ඒ වගේ ඒවා දැන් මෙහෙමයි ඔක සංක්ෂිප්ත කරාම ඔයා මට කියන්නේ මේ වගේ ගන්නේ ඒ කියන්නේ මාව ආශ්‍රය කරොත් මම ගේමක් ගහලා ඒ කට්ටියක ජීවිත විනාශ කරනවා ඔය වගේ සංකල්පයක් තියෙන්නේ ඇත්තට මෙහෙම තියෙනවා මම හැම වෙලාවෙම සලකන්නේ ලංකාවේ ඒ කියන්නේ මේ 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 කලාත්මක අවකාශයක් ගත්තොත් මේක දේශපාලනෙදී අදාළ නැහැ කලාත්මක අවකාශයේ මම ආයෙම මා ආශ්‍රය කරලා තියෙන මොකද මම ඉස්සර මමත් ආටිස්ට් කෙනෙක් හිටියනේ මේ මේගොල්ලා අතරේ ඉන්න එකම පිරිමිය මම මේ ඔක්කොම ගෑනු කියන්නේ ජගත් වීරසිංහත් ගෑණියෙන් මට අනුව ඒගොල්ලෝ මේ කියන්නේ මාව ආශ්‍රය කළා ඒගොල්ලෝ නරක් වුණා. ඕකනේ ඔය කියන්නේ. කියන්නේ දීප්ති කියලා පිරිමියෙක්ව අපි ආශ්‍රය කරා. හැබැයි කවුරුවක් කියන රංජන දැන් මොන ලංකාවේ මොන ගෑණිද කියන්නේ ප්‍රසිද්ධියේ රංජන රාමනායකව මම ආශ්‍රය කරා ඒ නිසා නිකන් මාව මගේ නම නම් කැත වුණා කියලා එක ගෑණියෙක් කියනවාද? ඇයි මට කියන්නේ? ඒ තමයි ලංකාවේ තියෙන බුද්ධි විරෝධය. මොකද මට මම කියන්නේ මම ගෑනුවෙක්ක බුදියන සෙල්ලමේ නෙවෙයි ඉන්නේ ගෑනුවෙක්ක බුද්ධිමය සංවාදයක. ඒතර ගෑනු බය වෙන්න ඕනේ නෑනේ. ගෑනු මොකටද බය වෙන්නේ? මාත් එක්ක ආශ්‍රය කරන්නේ. මොකද කන්‍යා භාවය ඉවර කරන්නේ නෑ. යෝනි මාර්ග ASCII යන්නෙත් නෑ මම. යන්නේ උන් තමයි මට ඔය පද ගහන්නේ. අර ඔයා දන්නවනේ අර පෝටින්ගේ කවුද අර යෙව්ගිනිද කවුද අර උඩදිම පිපුරලා ගියේ කවුද අර මේ 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 තරකාරික මේ මේ ගහන්න ගියේ මේ මෑතකදී මේ 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 මොකද්ද මේ 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 අද මේ යුක්‍රේන් යුද්ධෙදී කවුද මතකනේ අර වාග්න ගෲප් එකේ ලොක්කා පාට් එකක් දාලා උඩදිම ඉවරුනේ ඒ වගේ ඔය යෙව්ගිනි වගේ චරිත වගේක් එනවා යෙව්ගිනි කියලා එකේ ඒගොල්ල දන්නවා කොයිලාකාරිය මගෙන් කන්න වෙනවා කියලා අර පුල් පුලුවන් වෙලාවට මට කරදර කරනවා එතකොට අර තැන් තැන් වල මේ අර කේලම් කටකතා මං ගැන හදනවා ඒ එහෙම කරන්නේ පොලිටිකල් ප්‍රශ්නයක් ඒ කියන්නේ අර අපිත් එක්ක එකතු වෙලා දේශපාලනය කරා එතකොට මේ උන්ගේ ඔය කයිවාරු විකාර සාගත ජීවිත කොළඹ ජීවිතේ විකාර සාගත ජීවිතයක් තියෙන කාලකන්නේ නිකන් ඇල කතපත කතා කර කර ඔය ඔය ජීවිතේ තේරුම් නැති විකාර කියෝගියෝ ඉන්නේ පිස්සෝ ඉන්න ලංකාවේ කොළඹ අන්නේ පිසු ජීවිතේට මම විරුද්ධයිනේ පස්සේ අවුරුදු තව හතරක් පහ අවුරුදු තව හතක් අටක් ගියාම බලන්නකෝ ඔය කට්ටියට මොකද වෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ මට ඕනේ නැහැ කියන්න තේරන් මෙහෙම කියන්න ඕනේ නැහැ මට කාටවත්. මේ මොන්ටිසෝරි වගේ කතාව මේ ඕගොල්ලෝ නොමග යනවා මම මේ කතා අහලා. ඕවනම් අහන්න එපා ඕගොල්ලෝ. අහන්නේ මම මේ කතා කරන්නේ මේ ආනන්ද හාමුදුරු වගේ පිරිසිදු බුදුදහම තේරවාදී බුදුදහම. එහෙම මම කියන්නේ නැහැ. ගැටිලා සමාජයේ පෙරලලා හැපිලා අනාගත දවසක නේද? අපි මේ කියන දේ සත්‍ය නා සත්‍ය කතාව ගේන්න. හැබැයි අපි එකම දෙයක් කියනවා අපි බොරු කියන්නේ නැහැ. ඒ වගේම අපි බොරුකාරයෝව උස්සන්නේ නැහැ. දැන් අපි කොයි වෙලාවකවත් ඔයා දැකලා තියෙනවද අපි බොරුකාරයෝව උස්සනවා? නැහැනේ. අපි කියන්නේ නැහැනේ සන්නස්ගල ළඟට ගිහිල්ලා වීඩියෝ කරන්න කියලා. අපි කියන්නේ නැහැ. අපි කියන්නේ යන්න එපා පැත් පළාතක. අර අර ගෑන ළමයි දෙන්නේ කුඩ වෙච්ච වැඩේ මතකනේ අර අර පොත ලොකුවට පොතක් විකුණුනානේ. සනා ගැහුවේ ගේම් එකන්නේ. අර ඒ ළමයි දෙන්නා ඉන්ටර්වයුව කරා ඊට පස්සේ පොත විකුණනවා. සනාගේ පොත විකුණනවා ළමයි දෙන්නගේ පව් ඉතින් ඒ කියන්නේ. අන්න ඒ වගේ ගේම් අපි ගහන්නේ අන්න එක අපිට කියන්න තියෙනවා. දැන් අපි මේ පොත නිකුත් කරලා තියෙනවා ජනගත කිරීම කරා දැන් මාස කීපයක් වෙනවා මේ කියපු කෙනෙකුත් අපි නම් දන්නේ නැහැ තාම. නමුත් මේ පොත දැන් අපි දැන් ওই ඩෙරිඩ ගැන කතා කරන සංවාද තලයක් තිබුණනේ මඤ්ඤොක්ක කකා කතා කරානේ. ඔව්. දැන් අපේ පොතත් බැරිද මේ පොල් රොටි කකා එහෙම කියවන්න පුළුවන් පොතක්ද මේ නැත්නම් මේ මොකද මේක මේ 4000 ගානකට 4500 කට අලෙවි වෙන්නේ මොකද කියලාත් මේ අහලා තියෙනවා. මොකද දැන් මෙහෙම තියෙන දැන් ඔය පොත දැන් මට මතකයි ඔය වගේ ප්‍රශ්නයක් ආවා අපේ හිස්ටිරිය පොතට හිස්ටිරිය පොත ගැහුවේ 2004 වැඩිම පොත විකිණන්න ගත්තේ 2007 ඉඳලා. ඉතින් මට අමරජීව කිව්වා අමරජීව අපිට ගොඩක් උදව් කරා මේ වැඩේදී අමරජීව කිව්වා දීප්ති කිසිම විදිහකින් කරදර වෙන්න එපා. මේ පොත තව අවුරුදු 4-5ක් යනකොට මේ විකිණේ.
අනාගත දවසක අර සිදුවත් මේ මෙහෙම මේ පොත කියවනවා කියන්නේ අර බුදුහාමුදුරුවෝ ඉපදෙනවා වගේ වැඩක් වේක අර කුංචනාද කරලා අර මේ කියලා තුන් පාරක් පැදගුණු කරලා ඒ වගේ කියවන්නේ එකට තමයි මේක ඒ වගේ කියවන්නේ බිහි වෙන්න ඕනේ ලංකාවේ සාමකාමී යුගයක අර ඒ කියන්නේ යුදමේ තත්වයන් නැති ආර්ථික අර්බුද නැති බොහොම නිසංසල යුගයක් සාමකාමී යුගයක් බිහි වෙන්න ඕනේ මේ පොත කියවන්න. ඒ නිසා යුද වැඩි ගිය පිස්සු කෙලින අනන්‍යතා අර්බුද වලින් පෙළෙන යුගයක මේ පොත කියවන්නේ නැහැ. ඒක අපිට ආඩම්බරයක්. මේ පොත කවුරු හරි කියවන්නේ නැත්තම් මේ යුගේ අපිට කරන ලොකුම උදව්ව ඒක. මේ පොත කියවන්නත් එපා ඒ වගේ අය. මම කියන්නේ. ඉතින් මම කියන්නේ මේ පොත අනාගතයට බාරයි. එච්චර කියන්නේ. කියන්න කැමති දැන් මේ පොත අපි නිකුත් කරලා තියෙන දැන් මාස කිහිපයකට කලින් මේ පොත අපෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 4500ක් වගේ මුදලකට අපේ සාකච්ඡාව 10 වෙනි සාකච්ඡාව විදිහට මේ අවසන් සාකච්ඡාව විදිහට අවසන් වෙන ගොඩක් අයට කොහොම සහනයක් දැනෙනවත් ඇති අද අපි මේක සාකච්ඡාව අවසන් කිරීම සම්බන්ධයෙන් එහෙනම් අපේ අවසන් සාකච්ඡාව මෙතනින් නිමවටපත් වෙනවා.